රට තුල යලිත් ගහතර රැල්ලක් නිර්මාණය වෙමින් තිබෙනවා. පාරක් පාරක් ගානේ මිනිසුන් මරා දමන තත්වයකට අද ලංකාව පත් වෙලා. මීට මූලිකම හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම විය හැකි බවටයි පොලිසිය සැක පළ කරන්නේ. ඊයේ රාත්‍රියේදී ගාලුපාරේ බලපිටිය රෝහල ආසන්නයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලිකු ජීවිතක්ෂයට පත් වුණා. එලෙස මියගොස් ඇත්තේ අම්බලංගොඩ වතුගිතර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි දෙදරුපියෙක්. පසුගිය 21 වන දින රාත්‍රියේ අම්බලංගොඩ දෙල්දුව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති අතර එහිදී පුද්ගලින් දෙදෙනෙකු මිය ගියා. වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ ඊයේ මියගිය පුද්ගලයා සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර මීගමුව ප්‍රදේශයේදීද ඊයේ දින වෙඩි තැබීමක් සිදු වුණා. ඒ අනුව ගත වූ මැයි මාස 31 වනදා සිට මේ දක්වා වෙඩි තැබීම් 26ක් සිදුව තිබෙනවා. ඉන්පුට් කලින් 30 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව ප්‍රකාශ කළේ. වෙඩි තැබීම් බොහොමයකට විදේශීයව සිටින විදේශගතව සිටින ශ්‍රී ලාංකික ජාවාරම් කරුවන්ගේ සම්බන්ධතාවයක් තිබෙන බවට අනාවරණය වීම තියෙනවා. පොලිසියේ තියෙන විශේෂ මචාංශ සියල්ල පොලිසිය සිසුකාර බලකාය බුද්ධ්‍යාංශ ඒ වගේම අපරාධ මර්ධනයේ अपराध विमर्शन अंश मगिन विमर्शन කෑගල්ල සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් දිසානායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.